හයි කොහොමද ඔයාලට ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ පේරදෙනිය ගාඩන් එකට පේරදෙනිය උද්භිද උද්‍යානය තමයි ලංකාවේ විශාලතම උද්‍යානය අද අපි ඇවිල්ලා ඉන්නේ පේරදෙනිය ගාඩන් එකේ එක කොටසකට පේරදෙනිය ගාඩන් එක මහවැලි ගංයුර අසලම තමයි පිහිටලා තියෙන්නේ හරිම ලස්සන නිෂ්කලංක පරිසරයක් තමයි තියෙන්නේ පවුලේ හැමෝටම නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සනම තැනක් මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 500ක උසකින් යුතුව තමයි මේ පේරදෙනිය උද්‍යානය පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ උද්‍යානයේ තුන් පැත්තකින් මායිම් වෙලා තියෙනවා මහවැලි ගංගාව. මේ ගාඩන් එක අක්කර 147ක් පුරාමට පැතිර පවතිනවා. පේරදෙනිය ගාඩන් එකේ ශාක විශේෂ 4000ක් පමණ තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අපූර්ව උද්‍යානයේ නැරඹීමට වාර්ෂිකව මිලියනයකට අධික නරඹන්නන් පැමිණෙන බව වාර්තා වෙනවා. පුංචි දරුවන්ට නිදහසේ කාලය ගත කරන්න සෙල්ලම් කරන්න පුළුවන් ලස්සන වටපිටාවක්. පවුලේ හැමෝටම සුන්දර නිදහස් නිෂ්කලංක පරිසරයක් වටපිටාවක් ගත කරන්න පුළුවන් ලස්සනම තැනක්. අපූර්ව උද්‍යානයේ මල් වගාව, සමනල සංරක්ෂණය, කුරුළු සංරක්ෂණය, කෘමි සංරක්ෂණය හා ලංකාවේ හොඳම ජෛව විවිධත්වයකින් සමන්විත වෙනවා. අද වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික උද්භිද උද්‍යාන අංශය විසින් තමා මේ පේරදෙනිය උද්භිද උද්‍යානය පවත්වාගෙන යන්නේ. මේ දකින්න තියෙන්නේ ලංකා සිටිමේ හැඩයට හදපු ලස්සන විලක්. ඉතින් මේ විලට දකුණු පැත්තේ තියෙන යෝධ උණගස් එකතුවක්. දැනට ලෝකේ විශාලතම උණගස් විදියට සලකන බුරුමේ යෝධ උණගස්, ඒ වගේම චීන උණගස් වගේම තවත් උණ විශේෂ රාශියක් දෙක ගන්න පුළුවන් උද්‍යානය පුරා. උද්‍යානයේ
උද්‍යානය පරිසරය සුන්දරත්වය විඳින ගමන් නිදහසේ කාලය ගත කරන ගමන් මේ පරිසරය හානි නොවන පරිදි ට්‍රැව කරන එකත් අපේ වගකීම. ලස්සන ට්‍රැවල් බ්ලොග් එකක් අරන් එනකම් ඔල හැමෝටම සුබ දවසක්.